විදුලි බලහ බලසක් අමාත්‍යාංශය යටතේ තමයි පෙට්‍රෝලියම් තියෙන්නේ. රුපියල් 164 දෙන නැත්තා එකට රුපියල් 197ක් කොස්ට් එකක් දානවා. ඉතින් මොකද්ද මේ මෙකනිසම් එක? පෙට්‍රෝලියම් එක නැත්තා දුන්න නැත්තම් විදුලි බල මණ්ඩලයට මොකද කරන්න ඕනේ නැත්තා වලට? විසිකන්න ඕනේ. ඉතින් එහෙනම් පෙට්‍රෝලියම් එකත් එක්ක තියෙන්න ඕනේ මේක රටක කර්මාන්ත කරුවාට සහන දීම සඳහා වෙච්ච වැඩක්. එහෙනම් ඒක ඉස්සරහට කොහොමද අඩු කරගන්න පුළුවන්? අනිත් පැත්තෙන් දැනුත් අද රුපියල් 80යි රුපියල් 80යි 116ක් තියෙනවා ඔටෝ ඩීසල් ලීටරයක ටැක්ස් එක. රුපියල් 80යි 116ක් තියෙනවා ටැක්ස් එක. එතන මේ බදු තියෙද්දි සෙට් එකෙන් තෙල් ලීටරයක් අපි ගහ ගන්නවා වගේ ගානකට තමයි විදුලි බල මණ්ඩලය මිල නියම කරන්නේ. දැන් එතකොට මේ කොස්ට් එක අඩු කිරීම සඳහා කර්මාන්ත කරුවට සහන දීම සඳහා හෝටල් කරුවට සහන දීම සඳහා වෙච්ච යෝජනාවක් ඉලක්කයක් වැඩපිළිවෙලක් ඇයි රජයකට නැත්තේ? ළඟ එන ඡන්දෙට පාරිභෝගිකයට විතරක් මිල අඩු කරා කියන එක නෙමෙයි, මිල අඩු කරන්න පුළුවන්කම තියෙනවා. තෙල් මිල අඩු වෙලා ඩොලර් රුපියල් 20කින් අඩු වෙලා මේ ප්‍රශ්න සියල්ල සැලකුවම සමහර මෙකනිසම් ගිය අවුරුද්දයි මේ අවුරුද්දයි ගත්තාම ඔබම කල්පනා කර බලන්න වෘත්තිකයන් ලෙස ඔබ කොහොමද කරුණු කියන්නේ මේ තැන්වලට ඇවිල්ලා. ඒ නිසා මේක දේශපාලනීකරණයට එහා ගියපු වෘත්තිකයන් ලෙස හිතමින් වැඩ කරන්න. එහෙම නැත්නම් ඔබට ඉදිරිපත් වෙන කරුණු පිළිබඳ ඔබම කම්පාවට පත් වෙනවා. අපේ රටේ විදුලි බිල සංශෝධනයේදී අනිවාර්යෙන් කර්මාන්ත කරුවාටත් හෝටල් කරුවාටත් මේ සහනය ලබා දීම සඳහා විදුලි බල සංශෝධනය කිරීම සඳහා ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම අපි ජාතික ජන බලවේග ලෙස ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි.